බියර් බොනවා නේද බියර් බෝලා බීලා ඒ බෝතල් කොහෙද යන්නේ මෙන්න මං තායිලන්තේ ඉඳන් අද ඔයගලන්ට කියන්න ආවා මේ තමයි හිතවතුනි මේ තියෙන්නේ කැලි කසල එකතු කරන ප්‍රධාන තැනක් RDF කියලා කියන්නේ තායිලන්තේ බැංකොක් වල තියෙන මේ බලන්න කොච්චර බෝතල් බියර් බෝතල් ඒ වගේම විවිධ ජාතියේ බෝතල් එවිතරනේ සොපින් නුර අපි කොච්චර සොපින් පාවිච්චි කරනවද හිතවතුනි මේ බලන්න මෙව යන්නේ පරිසරයට නේද හිතවතුනි මේව පරිසරයට නේද යන්නේ එහෙනම් අපිට පුළුවන් නම් අපේම කියලා බෑග් එකක් පාවිච්චි කරන්න නිතරම අපි කඩේ යනවා නම් ඒ වගේම ප්ලාස්ටික් බෝතල් වලට තමන්ගේ කියලා වතුර බෝතලයක් අරගෙන යන්න පුළුවන් නම් හිතවතුනි කෑම ಜಾති ඉටි කවර වල ගන්නවට වඩා තමන්ගේම කියලා ලන්ච් බොක්ස් එකක් ගන්න පුළුවන් නම් මේ වගේ වේස්ට් හැමදාම එකතු කරන්න වෙන්නේ නැහැ හිතවතුනි මෙව අවසානයේ මේ පාරවල් හදන්නයි එක එක දේවල් වලට තමයි මේගොල්ලෝ යොදා ගන්නෙ. ඉතින් මේ මේ හැම තැනම මේගොල්ලෝ මේ කරන්නේ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කරන වැඩ කරන්නේ. ඉතින් මට ඕගොල්ලන්ට කියන්න ඕනේ තායිලන්තෙන් මේ තායිලන්තේ ප්ලාස්ටික් පොලිතින් විශාල වශයෙන් භාවිත කරන රටක් මට ඔයාලට විශේෂයෙන් කියන්න ඕනේ මේ ඒගොල්ලෝ මෙන්න බලන්න අවසානයේ එකට මොකද කරන්න කියලා මේ ප්ලාස්ටික් වල ප්ලාස්ටික් කෑලි කෑලි මේවා කරලා පුෂ් කරලා පුෂ් කරලා පුෂ් කරලා මෙන්න මේවා බවට පත් කරනවා. බලන්න මෙතන කොකා කෝලා බෝතල් තියෙනවා එක එක જાතියේ පෙප්සි තියෙනවා බලන්න මේවා ප්ලාස්ටික් හඳු හිතවතුනේ මේ මෙව්වගෙන් තමයි ප්ලාස්ටික් ගන්න ඒගොල්ලෝ ඊළඟට හරි ප්ලාස්ටික් බෝතල් තියෙනවා මේ තමයි මේ ප්ලාස්ටික් එකතු කරන ස්ථානය මේකට RDF කියලා කියන්නේ ඉතින් අද අපේ යාළුවෙක්ගේ මේ වේස්ට් වගේක් කැලි කසල වගේක් තිබිලා මෙතෙන්ට ආවා මේ තමයි කාඩ්බෝඩ් වේස්ට් ඒගොල්ලෝ අරන් යන විදිය ඉතින් මට මේ කෙටි වීඩියෝ එකෙන් කියන්න ඕනේ පුළුවන් තරම් පරිසර හිතකාමී දේවල් වලට හුරු වෙමු හිතවතුනි බැංකොක් වලින් තමයි මේ පණිවිඩය ගෙනාවේ පුළුවන් තරම් මේක යාළුව අතර බෙදා හදා ගන්න ඒ වගේම තමයි කපිල රස්නායක YouTube channel එක subscribe කරන්න මම සමාජ හිතකාමී අපි නොදැකපු නොදන්න දේවල් ඔබ වෙතට ගෙන එන්න සූදානම් එහෙනම් අද තමයි අද කැලිකසල භාවිතය ගැන කතා කරේ මේවා වලින් පුළුවන් තරම් අයින් වෙමු කියලා මං ඉල්ලා සිටින්නි මං නවතිනවා මම බැංකොක් ඉඳන් අද එකතු වුණේ කපිල රස්නායක බොහොම ආදරෙන් අද ඔබත් එක්ක එකතු වුණේ එහෙනම් subscribe කරන්න මගේ YouTube channel එක එහෙනම් හැමෝටම ජයන් ජයම වේවා